සුබ සන්ධ්‍යාවක් ඔබ සමස්ත හයයිතිය ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමේ නවදහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත විශ්‍රාම ගිය පසු ජනපතිගේ බලාපොරොත්තුව මම තව දින කීපයකින් මේ තනතුරෙන් විශ්‍රාම ගියත් මම බලාපොරොත්තු වෙන රට වෙනුවෙන් තව කළ හැකි සේවයක් ඉෂ්ට කරන්නයි මේ රටේ මට කළ හැකි යම් දෙයක් තිබෙනවා නම් මම උපරිම ලෙස ඒ සඳහා කටයුතු කරනවා කියන එක මේ සතියේ සිට හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට සමාගම් වලින් සහතිකයක් පෞද්ගලිකාංශයේ වැටුප්පා තීමනා වහාම වැඩි කරන බව සජිත් කියයි Millennium Challenge කිවිසුම අත්සන් තැබීමට කිසිදු හදිසියක් නැහැ. ඇමති පාට්ලි පවසයි. ශ්‍රී ලානීපය චන්ද්‍රිකා සමග අලුත් ගමනක. පැරිස් සම්මුතියෙන් ඉවත් වන බව ඇමරිකාව නිල වශයෙන් දනු දෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ක්‍රීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීති අනුකූල තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ පැවතු අප ශ්‍රී ලංකා සමුළුවට එක් වෙමිනුයි ඒ මහත්මිය මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ ජාතික සංවිධානයේ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගත් තීරණයට විරෝධය පළ කිරීමේ අරමුණෙන් යුතුවයි මෙය සංවිධාන කර තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර විර්ගම මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩියෙන්ම නිදහසෙන් පසු මේ වසර 70 ගානේදී වැඩියෙන්ම මේ රට පාලනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දේශපාලන වශයෙන් කීතු කීතු වලට ඉරලා දාලා කෑලි කෑලි වලට කැඩිලා තමුන්නාසලා වැනි අය අපි කොහේ යන්නද මොනවා කරන්නද කියලා පැහැදිලිව දන්නේ නැතුව අතරමං වෙලා තියෙන අවස්ථාවක. අත්ත වශයෙන්ම මෙසේ සිදුවන්නට අවශ්‍ය නැහැ. මේ විනාශය ආරම්භ කෙරුවේ 2005 පත්තුන අපේ පක්ෂයේ ජනාධිපතිතුමා අපි ඔක්කොම ලව්දාව කරලා පත් කරපු එතුමා පක්ෂය විනාශ කිරීම පටන් ගත්තා. ඊළඟට අවාසනාවකට මෙන් මමත් සහතික වෙලා අපි බලයට ගෙනාපු අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා ප්‍රමුඛ තවත් අය මේ පක්ෂය ගැන කතා කන්නේ නැතුව Tamanගේ තනතුරු ගැන බලලා පක්ෂය හුඟක් දුර්වල කළා තියෙනවා. ඒ නිසා දැන් අපි ඉදිරියේ තව සතියකින් තව දින 10කින් මේ රටේ ඓතිහාසික මැතිවරණයක් පවත්වනවා. මේ මැතිවරණයේදී කවුද දිනන්නේ කියන එක මත අපේ රටේ අනාගතය දීර්ඝ කාලයක් සඳහා තීන්දුව වෙයි. මිත්‍රවරුනි මේ අවස්ථාවේදී අපි තීන්දුව කරන්නේ කුමක්ද? අනම්මනම් කතා කරලා වැඩක් නැහැ. අපි පක්ෂය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම රට ආරක්ෂා කරන්න ඕනේ. එතනදී අපි ගත යුතු තීන්දුව කුමක්ද කියලා ඉතා ගැඹුරට හිතලා තීන්දුව කළ යුතුයි. මගේ අදහස නම් අපි මෙතනදී පුද්ගලයෝ කවුද කියලා හිතනවට වැඩිය ප්‍රතිපත්තිය කුමක්ද? ඒ ප්‍රතිපත්තිය හරියාකාරව කටයුතු කළ හැකි කාටද කියලා අපි තීන්දුව කළ යුතුයි. දැන් තමුන්නාස දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි බිමට බැස්සත් අපි ආපහු කෙලින් වෙලා ඉස්සරහට යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ යුතුකම වගකීම තියෙන්නේ අපි තමුන්නාසලට කියන එක මම තමුන්නාසලට කියන්න ඕනේ. දැන් එහෙම නෙවෙයිනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න එන්නේ මේ එක එක පක්ෂ වලින් පැනපුම්. අපි මොන බලවේග ආවත් මූණ දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගමන ආරක්ෂා කරනවා කියන එක මම තමුන්නාසලට කියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් සහන්සි දාන කොට නගින්න එපයි කියලා වේදිකාවට ඒ තහංචිය අතෑරලා ඒ තහංචිය ගැන කතා කරන්නේ නැතුව හිතන්නේ නැතුව මමත් තව කීප දෙනෙකුත් එදා ඒ මහින්ද සුලංගේ නුගේකට රැස්වීම නැග්. ඉතින් ඒ වගේ නිර්භීතව අපි තීන්දුව ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. අපේ පක්ෂය ආරක්ෂා කරන්න ඕන නම් අපි හොඳ බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි. හිතන්න එපා අපිට මේ පක්ෂය අහිමි වෙනවා වැරදි තීන්දුවක් ගත්තොත්. ඒක හොඳට මතක තියාගන්න. තමුන්නාසලා දන්නවා මේ පොහට්ටුවද ලොකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ලොකු කියන එක තමුන්නාසලා තීන්දුව කරන්න. ඔය කියන පක්ෂය ආවොත් අපිට පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඔය පක්ෂ දෙකේම නායකයෝ හැටියට එන්නේ රාජපක්ෂලා කියන එක මම තමුන්නාසලට කියන්නේ. මේ විවස්ථාවේ අතුරු විවස්ථාවක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් පස්සේ ආව යම් කිසි
කෙනෙක් ඒකාබද්ධව ඉල්ලලා ඒ සභාපති ධූර ජනාධිපති ධූරයට පත් වුණොත් එයා වෙනත් පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි නං එයාට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ගන්න පුළුවන් මෙන්න මේ නිසා තමයි මම තමුන්නාසර් කියන්නේ මොකද අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් දැල්ල විතරක් තියේ ඩාලිපාරේ ඊට පස්සේ අර ආර්යසේන්ට ගියයි මෙන්න උඹගේ ෆයිල් ටික අරගෙන මේ ලාච්චු ඇතුළට දාලා වහපන් කිය. ඒ නිසා සැබෑ ශ්‍රී ලංකා කාර්යය හැටියට අපි හරි තීන්දුවක් ගන්න ඕනේ ඒකට මම හිතන්නේ මේ රටේම 75%කට වැඩිය හොඳ ශ්‍රී ලංකා කාර්යෝ අද දන්නවා මොකද්ද ගන්න ඕනේ තීන්දුව කියන එක මැතිනට විනය පරීක්ෂණ කරන්න පුළුවන්ද මැතිනිගේ තාත්තයි අම්මයි රැකගත්ත මේ පක්ෂේ මැතිනව විනය පරීක්ෂණේ දාන්න යන්නේ දයසිරි ජයසේකර කියනවා එතුමේ දානවායි කියලා මම කියනවා දයසිරි මහත්තයෝ මේ මැති වර්ණයේදී නියම පිළිතුර අපිට ආවොත් එළියට දාන්නේ කාවවත් නෙවෙයි කණෙන් අල්ලලා තමුන්නාසෙව තමයි අපි දෙොට්ට දාන්නේ කියන එක මම කියන්න ඕන කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් හිමි කර දීම ඇතුළු ඔවුන්ගේ සුබ සාධනීය වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයෙන් ජනාධිපතිතුමාට උපහාර පුද කළා. ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උපහාර පුද කරමින් සංවිධානය කළ විශේෂ හමුවක් ඊයේ පසුරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැතුණා. ඉකුත් පස් වසර පුරා ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල රටේ කලාකරුවන්ට මහත් ශක්තියක් වූ බව ගායක ගායිකාවන් මෙහිදී පෙන්වා දුන්නා. කලාකාමී සහ මානව හිතවාදී නායකයෙකු ලෙස ජනාධිපතිතුමා කලාකරුවන් වෙනුවෙන් ඉටු කළ මෙහෙවරට සිය කෘතවේදීත්වය පළ කරමින් එහිදී සමරු තිළිණයක් ප්‍රදානය කළා. මේදී අදහස් දක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ සියලු ජනතාව සාමයෙන් සමකින් සහ සහෝදරත්වයෙන් ජීවත් වන මානව හිතවාදී රටක් ගොඩනැගෙනවේ කලාකාමී සමාජයක් තුළින් බවයි. මම වඩාත්ම සතුටු වෙන දේ තමයි මත්ද්‍රව්‍ය වලින් දරුවන් රට නිදහස් කර ගැනීම සඳහා මමගෙන යන ව්‍යාපාරය. මතින් නිදහස් රටක් ගොඩනැගීමේ ඒ ජාතික ව්‍යාපාරය. අද මානව සමාජයේ මුහුණ දෙන දරුවන් සඳහා විශේෂයෙන්ම මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයක් තමයි මත්ද්‍රව්‍ය කියන එක. මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානිය ඉතාමත්ම බරපතලයි. මතින් නිදහස් රටක් ගොඩනගන්න ගායක ගායිකාන් විදියට ඔබට බොහෝ දේ කළ හැකියි. මම තව දින කීපයකින් මේ තනතුරෙන් විශ්‍රාම ගියත් මම බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් තව කළ හැකි සේවයක් ඉෂ්ට කරන්නයි. ඒ තුල ප්‍රධාන වශයෙන්ම මම මොන ශේෂ්ත්‍රයේ හිටියත් ඔබ වෙනුවෙන් ගායක ගායිකාවන් වෙනුවෙන් කලාකරුවන් වෙනුවෙන් මේ රටේ මට කළ හැකි යම් දෙයක් තිබෙනවා නම් මං උපරිම ලෙස ඒ සඳහා කටයුතු කරනවායි කියන එක කියන්නට ඕනේ. බුදුන් වහන්සේ තමයි ලෝකේ වැඩිපුරම ඉඳ අපහාස උපහාස විඳපු පුජ්‍යලයා. ඊළඟට ජේසුස් වහන්සේ මෑත භාගයේ ගත්තොත් මිනිසුන්ට ආදරය කරන්න ගිහින් තමයි ඒබ්‍රහම් ලින්කන් වගේ නායකයෝ වෙඩි කෑවේ. ආචාර්ය මාටින් ලුතර් කිං වගේ පුජ්‍යලෝ වෙඩි පහට ලක්. මහත්මා ගාන්ධිතුමා වෙඩි කාලා මිය ගියේ. මිනිස්සු විදියට මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට පුළුවන් නම් ඒ දේ කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම වඩාත් යහපත් වෙන්නේ. ජාතිවාදය තහවුරු කර බලය ලබා ගැනීම සඳහා රාජපක්ෂ කණ්ඩායම කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව චෙන්කලඩී ප්‍රදේශයේ රැසීම් කීපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ අරමුණ බවයි. චෙන්කලඩී ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය රවි කරුණානායක මහතා හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජනහමුවට එක්ව සිටියා. DSN නායක මහතුමා මෙහෙම කතාවක් කිව්වා. එයා කිව්වා සිංහල මිනිස්සු ශක්තිමත් වෙන්නේ දෙමළ මිනිස්සුයි මුස්ලිම් මිනිස්සු එක්ක අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කරමු කියලා. ඒක අපිට අමතක වුණේ නිසා තමයි අවුරුදු 25ක යුද්ධයක් ඇති වුණේ. දැන් අපි එකට එකතු වෙලා ඒ ගමන යන එකයි 2015 ජනවාරි 8 වෙනිදා ආරම්භ කළේ. ජාතිවාදය ගැන කතා කරන පොහොට්ටුව මහින්ද රාජපක්ෂ දැන් මොකද්ද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නැගිනේට දෙමළි මහ ඇමතිවරේ කොනේ. ඒ නිසා මම පිළියන්ව මහ ඇමති කරනවා කියලා. මම කියන්නේ පිළියන්ට කි සහයෝගයක් නැහැ. අපි ඡන්දේ තියලා
දෙමළ ජනතාවට තමන් කැමති එක්කෙනා මහයමති කරන්න පුළුවන්. ඒත් නැගෙනහිර ඉන්නේ දෙමළ අය විතරක් නෙමෙයි මුස්ලිම් අයත් සිංහල අයත් ඉන්නවා. මුස්ලිම් අයටත් මහයමති වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. සිංහල අයටත් අවස්ථාව තියෙන්න මහයමති වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ ජාතිය විතරක් නෙමෙයි වැඩේ කරන්න පුළුවන්ද නැද්ද කියලා. එයා පිළියාන්න මහයමති කරන්න දෙන බලෙන්ද ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒ කියන්නේ පළාත් සභා ක්‍රමය කඩලා එයාට ඕන එක්කෙනෙක් එයා හදිසි නීතිය දාලා මහයමති කරන්න යනවා. එයා කියනවා මම පිළියාන්ට කැමති ඒ නිසා මම දෙමළ ජනතාවට කැමති කියලා. එහෙනම් ඇයි පරරාජසිංහම මරලා දැම්මේ එයාට අකමැති නිසාද? මේක බොරු කියලා කිඹුල් කඳුළු දාන්න නැතුව ඇත්ත කතා කරන්න කියලා මම කියනවා. මේ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දැන් මේගොල්ලෝ කියනවා ඔක්කොම දෙනවල මුස්ලිම් අයට. ඒත් අපි නෙමෙයි හිසබුල්ලාව අපේක්ෂකයා කරන්නේ. හිසබුල් අපේක්ෂකයා මුස්ලිම් අයට දෙවනි ඡන්දේ කොටට දෙන්න කියලා. අපි ඔක්කොම එකට එකතු වෙලා ජීවත් වෙන්න ඕනේ. මොකද අපි ඔක්කොම ශ්‍රී ලාංකික. අපි එකට එන්න ඕනේ. මේ සතියේ සිටම කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපිය හැකි බවට ගෑස් සමාගම් සහතික වනවා. නත්තල් සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය ගෑස් තුගද මේ වන විට ලැබෙමින් පවතින බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ. මුදල් අමාත්‍යාංශයේ පැවති ජීවන වියදම් කමිටු රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගෑස් සමාගම් නියෝජිතයන්ද අදහස් දැක්වුවා. මේ ප්‍රශ්නේ ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි සෞදි අරාබියේ තෙල් නිදි වලට ඩ්‍රෝනා ප්‍රහාර ගණනාවක් ඇති වුණා. ඒ තුලින් එහි නිෂ්පාදනය 140කින් විතර අඩු වුණා. ඒ වගේම මුහුදේ ඇතිවෙච්ච සුලි කුණාටු තත්වයක් නිසා නැව්වල ගමන් ප්‍රමාදයේ වීම මේ කාරණා දෙකම බලපෑවයි කියන එක තමයි ඒ අය ප්‍රකාශ කරන්නේ. කොහොම වෙතත් පහුගිය දින ගණනාව තුළ ඇතිවෙච්ච තත්වය ගැන රජයේ හැටියට අපි කනගාටුව ප්‍රකාශ කරනවා වගේම ඉදිරියට නත්තල් සහ සිංහල අලුත් අවුරුද්ද දට හිගේකින් තොරව රටේ අවශ්‍ය ප්‍රමාණයට ගෑස් ලබා දීමට ඒ සමාගම් දැන් එකඟ වෙලා තියෙනවා. ඊයේ දින වන විට අපි ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට නිකුත් කරා. ඒ වගේම අද දිනේ ඇතුළත අපි නැවත වතාවක් ගෑස් සිලින්ඩර් 80,000කට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරනවා. ගෑස් හිඟය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම ඇනවුම් දැනට කරලා තියෙනවා. ඒ සඳහා අපිට මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ අනුමැතියක් ලබා දීලා තියෙනවා. මෙට්‍රික් ටන් 12,000ක් ආනයනය කිරීම සඳහා මේ දින හතර ඇතුළත අපිට මෙට්‍රික් ටන් 15,000ක ප්‍රමාණයක් ලංකාවට ලැබෙනවා. මම හිතන්නේ මෙතනින් ඉදිරියට කිසිම ගෑස් හිඟයකින් තොරව ලබා දීම සඳහා සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. අපි තීරණය කළ දෙන අපේ හම්බන්තොට පර්යන්තයේ මෙට්‍රික් ටන් 30,000ක් ගබඩා කරන්න පුළුවන් දකුණු ආසාවේ තියෙන ලොකුම පර්යන්තය. ඒකට අපි 12 වෙනිදා අපි මෙට්‍රික් ටන් 22,000ක් ලංකාවට ආනයනය කරපු විශාලම ගෑස් තොග අපි ගබඩා කරනවා. එතකොට මෙට්‍රික් ටන් 27,000ක් අපි එහි ආරක්ෂිත තොගයක් වශයෙන් ගබඩා කරලා තියෙනවා. අවශ්‍ය වෙලාවට නිකුත් කිරීම සඳහා මම හිතනවා ඒකත් එක්ක අපිට හැකියාව තියෙනවා ඊළඟ මාස 3-4 තුල පුරාවටම කිසිම ප්‍රශ්නයක් නැතුව අඛණ්ඩව අපගේ පාරිභෝගික ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. පෞද්ගලිකාංශයේ වැටුපා දීමනා වැඩි කිරීමට තමන් බලයට පත් වූ වහාම කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මින්නේරිය නගරයේ පැවති ජන හමුවකට වෙමින් ඒ මහතා කියා සිටියේ ඊට අදාළ නව නීති රෙගුලාසි වහාම ගෙන එන බවයි. නගරයේ පැවති ජන හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න නවරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ඒ මහතාට සහය දැක්වීමට එක්ුණා. හිතාදර මිත්‍රවරුනි, අපේ රටේ පෞද්ගලික අංශවල වැඩ කරන නිලධාරී මහත්ම මහත්මීන් ඉන්නවා. මම කැමති නෑ සේවක සේවිකාවන් කියන්නේ. ඒ හැමෝම නිලධාරී මහත්ම මහත්මීන්. පඩි වැඩ කරනකොට රාජ්‍ය සේවය වැඩි වෙනවා. නමුත් අපි පෞද්ගලික අංශය ගැනත් හිතන්නට ඕන. පෞද්ගලික අංශේ පුංචිම තැන්වල වැඩ කටයුතු කරන අපේ රටේ අහිංසක ජනතාව අපි රැකගන්නට ඕන. අපි ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා අපේ ආණ්ඩුවක් තුළ අපි අනිවාර්යෙන්ම නැවතත් වරක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. ඒ වැඩි කරනකොට ඒට සමාන
නිරන්තරව පූජලික අංශයේ සේවය කරන සියලුම දෙනාගේ වැටුප් දීමනා වැඩි කිරීම සඳහා අපි නීති රීති රෙගුලාසි රැගෙන එනවා එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා කොන්දේසිවලට යටවී ඇති බවට ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන් තෙරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහියංගර නගරයේ ඊයේ රාත්‍රී පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් රට ජාතිය හා ආගම විකුණන්නේ නැති බවයි. දැන් අලුත්ම කතාවක් අපේ ප්‍රතිවාදියා ප්‍රමුඛ අර පචවාහිනී කියලා ඉන්නේ හැමදාම පෙන්වන්නේ පචවාහිනියෙන් පච ටික මේ පචවාහිනී කණ්ඩායමක් දැන් බොරු කතාවක් ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වගේ එකට එකඟ වෙලාලු මොන කොන්දේසිද කාගේ කොන්දේසිද මං ඔබතුමන්ලට කියන්න කැමතියි මට අපේක්ෂකත්වය දෙනකොටත් කොන්දේසි දාන්නවා මං කිව්වා තියාගන්න කොන්දේසි ටිකයි අපේක්ෂකත්වයයි කියලා මම එකක් කියන්න කැමතියි මම කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ මට හොඳට කොන්ද බන දිනවා මම කොන්දේසි පස්සේ යන්නේ නැහැ මම රට විකුණන්නේ නැහැ මම ජාතිය විකුණන්නේ නැහැ මම ආගම විකුණන්නේ නැහැ හිතවත් මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාස කිසිම දවසක ජම්මේ විකුණන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ පච වාහිනී වලට ලොකු උමනාවක් තියෙනවා හිර ගෙවල් වල කාලේ ගත කරන ඇත්තොන්ව තමන්ගේ මිනිහව පත් කරලා හිර ගෙදරින් එළියට ගන්න ඔන්න රහස ඔන්න පච වාහිනී වල රහස හිරේ ඉන්න ඇත්තොන්ව එළියට දමා ගන්න මොකද කරන්නේ සජිත් ප්‍රේමදාසට මඩ ගහනවා මම කියනවා පචවාහිනී වලට ඇතිතරම් මඩ ගහන්න ඕනතරම් චරිත ඝාතනය කරන්න ඕන දෙයක් කරන්න සජිත් ප්‍රේමදාසට හැම දෙයක්ම දරා ගැනීමේ හයිය තියෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියනවා මම එකක් කියන්න කැමතියි මට කවුරු හරි සහයෝගය ලබා දෙනවා නම් ඒ ස්වකීය කැමැත්තෙන් ලබා දෙන්නේ මම එක එක්කෙනා පස්සේ පින්සෙන්දු වෙන්න ගිහිල්ලා නැහැ එක එක්කෙනා පස්සේ ගිහිල්ලා ඔයාට අරව කරලා දෙන්නම් මේව කරලා දෙන්නම් ඔයාගේ ඡන්ද මල්ල මට දෙන්නේ කියලා ඒ සුපුරුදු හිරිකිත දහකරා දේශපාලනය සජිත් ප්‍රේමදාස කිසිම දවසක කරන්නේ නැහැ 2005 වසරේ තමන්ට පැවරූ වගකීම නිසි ලෙස ඉටු කළ අයුරින්ම ඉදිරියේදීත් ජනතාව තමන්ට පවරන වගකීම ඒ අයුරින්ම ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මුල්ලේරියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අජිත් සුබසිංහ මහතා මෙම ජන රැලිය සංවිධානය කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතින් කිහිප දෙනෙකු රැලියට සහභාගී වුණා. ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට තමන් සූදානම් බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. අපි එදා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා. සාමයේ ආරක්ෂාව ස්ථාවරත්ව ඇති කරාට පස්සේ නැවතත් එවැනි දෙයක් ඇති නොවන්නට පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මේ හේතුව නිසා නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. අපේ රජයක් යටතේ නැවතත් මේ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා ආරක්ෂක අංශවල සමාජිකයන්ගේ මානසිකත්වය නැවතත් ඉහළට ගෙනල්ලා ඔවුන්ට මෞබිම වෙනුවෙන් බය නැතුව තීරණ ගන්න හැකිවන ආකාරය අපි තමුන් ආංශේලාගේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක අපි සාහතික වෙන. කොම්පඤ්ඤ වීදියේ ජීවත් වෙන්නට නුසුදුසු පරිසරයක ජීවත් වුණු අයට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ගෙනාවා. අපි ආරම්භ කරන්නට ඉස්සෙල්ලා විශාල බලපෑම ආව නඩු දැම් ඒක පහු කරා. නමුත් අද ඒ අයට විශාල වටිනාකමකින් යුක්ත තට්ටු නිවාස ලැබිලා තියෙනවා. අපි එදා ආරම්භ කරා. නමුත් අද ඒක සාර්ථක වුණාට පස්සේ ඒ අය ඒව ගිහිලා බෙදලා දුන්නා. අපි අභියෝග සියල්ලක්ම ජයගත් මට දීපු වගකීම් මම 100%ක්ම ඉටු කළා ඉදිරියේදී තමුන් ආංශලා මට ලබා දෙන වගකීම මේ ආයුරෙම ඉටු කරනවයි කියන එක මම සවස්තාවේදී සාතික වෙනවා තමුන් ආංශලා මා කෙරෙහි විශ්වාසය තියන්න මගේ යුතුයකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් මා අභිමානවත් දේශයක් ලබා දෙනවයි කියන එක පොරොන්දු දෙමින් මෞබිමට ජය වේවා नीति आधिपत्य वंचावीन दूषणीन तुरपालनयाक महाजन आरक्षा वहा जातिक समगियान कुलुणु मत रट गोरन्नगीयुतु बव जनाधिपति अपेक्षक अनुकुमार दिसानायक महता पवसनवा
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතා නියෝජිතින් ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. නීතිය කඩාවැටලා රටක් හදන්න බෑ. හොරකම් කර කර පාලක වෙන රටක් හදන්න බෑ. රට ඇතුලේ යුද්ධ ගැටුම් තියෙනවා රටක් දිනු කරන්න බෑ. සාහතික වශයෙන් මේ කරුණු තුන සම්පූර්ණ කළ යුතුයි. එකක් නීති විධාන ආධිපත්‍ය, දෙක වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය, තුන මහජන ආරක්ෂාව සහ ජාතික සමගි. මේ කුළුණු තුන මත තමයි අපේ රට ගොඩනගන්නේ. ඊට පස්සේ එහෙම රට ගොඩනගන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද? ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්නේ කොහොමද? දීවර කර්මාන්තය දිනු කරන්නේ කොහොමද? මේ ආදී වැඩ ගොඩක් තියෙනවා කරන්න. හැබැයි එකක්වත් කරන්න බෑ මා මුලින් කියන ලද කරුණු තුන ඉටු කරන්නේ නැතුව. මේ අතර ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය හමුවක් බත්තර මුල්ල වෝටර්ස් එජ්.දී පැවැතුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ රටේ දේශපාලනීය ඉහළ තලයකට රැගෙන යෑම වෙනුවෙන් දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කළ බවයි. පාර්ලිමේන්තුවේ මෙන්ම ජනතාවගේ අදහස් විමසීමකින් තොරව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීමට කිසිදු සූදානමක් නැති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි ප්‍රජාතාන්ත්‍රික රටක්, ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක්. අපි 2015 බලයට ආවෙම බලහත්කාරයෙන්, එහෙම නැත්නම් අකමැත්තෙන් හොඳ දෙයක් හරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව, මේ MCC කිව්සුම දැන් ජනතාවට විවෘතයි. කොහෙවත් හංගලා නැහැ. රාජපක්ෂ ආණ්ඩුව 2007 දී අක්සා කියලා ඇමරිකාවත් එක්ක ගහපු ආරක්ෂක කිව්සුම වගේ ඒක අඩුගානේ කැබිනට් මණ්ඩලයටත් හංගලා, පාර්ලිමේන්තුවට හංගලා කටයුතු කළේ ඇමරිකන් පුරවැසියෝ දෙදෙනෙක් එක්කහු වෙලා කොටාබේ රාජපක්ෂ සහාය ව්‍යවස්ථාවේ ඇමරිකානු තානාපතිතුමා. අපි එහෙම කරන්නේ නැහැ. අපි මේක දැනට ජනතාවට පත් කළා තියෙනවා. ඊළඟට අපි මේක පාර්ලිමේන්තුවට දානවා. ඒක ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න. රටේ ව්‍යවස්ථාවට අනුකූලද, අනනුකූලද, එහෙම නැත්නම් රටේ නීතියට එකඟද නැද්ද? මේ සියල්ල පිළිබඳ බලගතු සංවාදයකින් පස්සේ තමයි අපි ඒක අත්සන් කරන්නේ. කඩිපුඩි අත්සන් කිරීමේ කිසිම අදහසක් ආණ්ඩුවට නැහැ. හැබැයි අපි එකක් බොහොම පැහැදිලිව කියනවා. එය ජනතාව දැනගත යුතුයි. ඒක යන ක්‍රියාදාමයේ ජනතාව දැනගත යුතුයි. හැබැයි ඒ පිළිබඳව තියෙන මේ පට්ටපල් බුරු අසත්‍ය ප්‍රචාර වලට නම් රැවටෙන්න එපා කියන එක. මොකද මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය කාරණා දෙකක්, ප්‍රවාහනය හා මාර්ග පද්ධති සම්බන්ධිනුත්, ඉඩම් පිළිබඳව ඔප්පු තිරප්පු ආදිය නිර්මාණය කිරීම පිළිබඳවත් තියෙන වැදගත් පියවර දෙකක් තමයි ලැබිලා තියෙන්නේ. ඒක ඇත්තටම අපේ රජයට ලැබෙන ප්‍රදානයක්. එය ක්‍රියාත්මක වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් එහි ක්‍රියාත්මක භාවය පිළිබඳව ගැටලු තියෙනවා නම් අපිට ඒක සාකච්ඡා කරලා රටේ නීතියට ව්‍යවස්ථාවට අනුකූලව කරන්න පුළුවන්. මේක ගැන ඇත්තටම විධිමත් ජනතාවගේ සාකච්ඡාවක් ඇති නොවීම ගැන අපි කනගාටු වෙනවා. දැන් මේක හොඳයි. මෙහෙ විරෝධතා මෙහෙම ඉන්නේක හොඳයි. ඒකට තව දුරටත් ජනතාව මේක පැහැදිලි කරගනි. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේක ප්‍රතික්ෂේප කළා නැහැ. එතුමා කියලා තියෙන්නේ මේක සාකච්ඡාවට ලක් කළ යුතුයි, මේ කඩිනමින් කළ යුතු නැහැ කියලා. අපිත් එතුමත් එක්ක එකඟයි ඒ ප්‍රශ්නේදී. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ QQ දේවල් කරන්නත් අපි ලෑස්ති නැහැ. ඒ පිළිබඳ විශාල සාකච්ඡාවක් අවුරුදු එකහමාරක පමණ කාලයක් තුල ගියා. තව දුරටත් ඒවා සාකච්ඡා සඳහා විවෘතයි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. සජිත් ප්‍රේමදාස සමාජ විප්ලවය නායකයා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. ආර්ථිකයක් ගැන කතා කරනකොට ප්‍රතිපත්තිය වැදගත්, ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වය වැදගත්, ඒ වගේම ඒ ප්‍රතිපත්තියට නායකත්වය දෙන අයත් වැදගත් වෙනවා. සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියම කියලා තියෙනවා මේ විප්ලවයේ එතුමා දූෂණ චෝදනාවක්වත් තියෙන එක පුද්ගලයෙක්වත් එතුමගේ කැබිනට් මණ්ඩලයටවත් පත් කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි, ඔහු සඳහන් කරලා තියෙනවා කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන්ට පවුලේ කෙනෙක්වත් රජයේ තනතුරකට පත් කරන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. අපි ලංකාවේ මෑත ඉතිහාසයේ දිහා බැලුවොත් අපි දන්නවා මේකේ අනිත් පැත්ත තමයි සම්පූර්ණයෙන්ම වෙලා තියෙන්නේ. අපි ඔක්කොම ඉන්නේ මේ මතයේ තමයි. මේක තමයි මේ විප්ලවයේ වෙනස, මේ නායකත්වයේ වෙනස මේකයි. පළවෙනි යුද්ධය තමයි මත්ද්‍රව්‍ය එරෙහි තියෙන යුද්ධය. දරුවෝ, තරුණයෝ, තරුණියෝ පවා මේ මත්ද්‍රව්‍ය වලට අබැහි වෙලා මේ මත්ද්‍රව්‍යයට එරෙහි යුද්ධේ 100% කැපවීමකින් කරන්න සජිත් ජනාධිපතිවරයා යටතේ සැදී පැහැදී ඉන්නවා. අපි විශේෂ මත්ද්‍රව්‍ය විරෝධී අධිකරණයක්
ස්ථාපනය කරනවා. මද්ද්‍රව්‍ය ජාවාරම් කරන කට්ටියට දැඩි දඬුවම් දෙන්න තීරණය කළා තියෙනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර අහිංසක අබ්බැහි වෙච්ච තරුණ තරුණියන්ව මේකෙන් ගලවගෙන තව තරුණ තරුණියෝ අබ්බැහි වෙන එක නවත්තන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. මම කියනවා සජිත් සමාජ විප්ලවය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමයි මේ ජනාධිපති වරණේ ඉදිරිපත් කළ තියෙන විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශනය. සමාජයේ සෑම පැත්තක් පිළිබඳවම අවධානය යොමු කරලා තියෙනවා. අපේ රාජ්‍ය කියන ආයතනය කාර්යක්ෂමතාවය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම යුක්ති ඉටුවීමේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි මේ අනාගත රජ ඉදිරියට ගෙන යන සජිත් ප්‍රේමදාස මැතිතුමා සුහුරු ජනපතිවරයෙක් හැටියටයි රට මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්දවාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. තමන් ඇතුළු පවුලට එල්ල කළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ දේශපාලනය මම කරන් සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් ඒ කරන අවධියේදී අපේ මගේ භාර්යාවට මා මිත්‍ර පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ විටිං විට කතා කර කර හැමතිස්සම කියන්න පටන් ගත්තා. මේ මොකද්ද මේ සජින් කරන්නේ? මේක පොඩක් ප්‍රවේශම් කරගන්න ඕනේ නේද? ඔයාට ළමයි ඉන්නෝ. ඒ ළමයින්ගේ අනාගතය ගැන හිතන්න ඕනේ. ඒ ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ කිය කිය මේක දිගටම පුන පුනා කියන්න පටන් ගත්තා. ඉතින් මම ඔක කොච්චර ගණන් ගත්තේ නැහැ. මම ගණන් ගන්නේ නැතුව ඊට පස්සේ කොහොම ඔක යන්න දුන්නා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අම්බලගොඩේදී තියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැන පොහොට්ටුවේ අනාගතය ගැන මම යම්කිසි මගේ අදහස් ප්‍රකාශ කරා. මම මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මගේ දේශපාලන අදහස් ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ මන්ත්‍රීවරයාම කතා කරලා මගේ නෝන මහත්තයාට කියලා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරලා කිව්වා කියලා කියන්න කියලා මාව මරනවා කියලා මගේ ළමයි දෙන්න ප්‍රවේශම් කරගන්න. ඒ කිව්ව වෙලේම මගේ භාර්යාව මට කතා කරා. මට කතා කර ගමන් මම ඒ මන්ත්‍රීවරයාව මම ගත්තා ෆෝන් එකේ. හැබැයි මම ඒක පටිගත කරා. ඒ පටිගත කිරීම තමයි මෙතන තියෙන්නේ මිත්‍රෝ. මාව මරනවා කිව්ව මගේ දරුවන්ව ප්‍රවේශම් කරගන්න කියලා මම මේක ගොඩාක් හිතලා තමයි එළියට දාන්නේ මිත්‍රෝ. දේශපාලන මතවාදයක් තුල හෝ Tamanta තියෙන ඉදිරියට තියෙන බියක් තුල හෝ මාව මරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇයි මගේ අහිංසක දරුවෝ දෙන්න ගැන කතා කරන්නේ? ඇයි මගේ භාර්යාව ගැන කතා කරන්නේ? මේකද රාජපක්ෂවරුන්ගේ දේශපාලන? මේකටද මේ රටේ මිනිසුන්ගෙන් මනාපයක් இல்லන්නේ, ඡන්දයක් இல்லන්නේ? මං ගිහිල්ලා පොලිස්පතිතුමාගේ කාර්යාලේ පොලිස් පැමිණිල්ලක් දැම්මා. Hello. Yes, Mr. Gunawardena. මොකද මේ ඔයා කියන්නට කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඕඩර් එකක් දුන්නා කියලා මාව මරන්න? මොකද්ද උනේ? Pistol. How the pistol sorry thing ega that's obviously no idi mata karapu dewal walta mama pistol phone ne nena mechchara kara matak nena sodi no mona karan what I try to gain eya yosithata kiyai mama maranna kiyala ara sadu dinta karana wage idi echchara idi ewata what I try to gain my race ewata baya naha ne mama lohan mama baya naha ewata podi labai denna kiyinna ne thada baya naha thoda labai denna wayila akka tiyanna ko kiyanna balanda eyata හරි මොකද එයා මට කරපු ලොහාන් මම එයාගෙන් කිසිම දෙයක් එක්ස්පෙක්ට් කරන්නේ නැහැ නේ මම යාගින් කිසිම දෙයක් හරි එහෙමනේ එයාගේ පුතාව රජකමට ප්‍රශ්නයක් නැහැ හරි හැබැයි අපිට නිකන් ඉන්න කියන්න එයාට දැන් විදේශ පුවතක් පැරිස් සම්මුතයේ නිවත්වන බවට ජගත් සංවිධානයේ ඇමරිකාව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා මෙම තීරණයට රටවල් රසක් කනගාටුව පළ කර තිබෙනවා ඇමරිකාවට පැරිස් සම්මුතයේ නිවත්වීමට වසරක පමණ කාලයක් ගත වෙනවා ලබන වසරේ පැවැත්වෙන ඇමරිකා ජනාධිපතිවරණින් අනතුරුව නිල වශයෙන් ඇමරිකාවට පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට හැකිවනු ඇති මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න ආයතන සමසහාය ඉතිහා ප්‍රවෘත්ති අද දවසන් නැවතත් මුණ ගැසෙමු රාත්‍රී 9:30ට www.ipnnews.lk